මේ ඔබ දකින්නේ බිහිසුණු ගං වතුරා. මේ වන විට පුද්ගලින් 155 දෙනෙකු මරණයට පත්ව ලක්ෂ දෙකක් අවතැන් භාවයට පත්ව තිබෙනවා. ටැන්සානියාව මෙම දරුණු ගංවතුර තත්ත්වයට මුහුණ දෙනවා. ඒ අනුව සතියක් පුරා වැදහැලෙන දැවැන්ත වර්ෂාපතනයත් සමග සමස්ත ටැන්සානියාවේම වැඩ කටයුතු මේ වන විට අවම වී ඇති බවටයි වාර්තා වන්නේ. කෙසේ වෙතත් වාර්තාවන තොරතුරුවලට අනුව මෙම මරණ සංඛ්‍යාව තවදුරටත් වර්ධනය විය හැකි බවත් මේ වර්ෂාපතනය තවදුරටත් වර්ධනය වෙමින් පවතින බවටත් තොරතුරු වාර්තා වනවා. ඒ අනුව දරසලාම් අගනුවර ආශ්‍රිත ප්‍රදේශ රැසකම මේ වන විට දරුණු ගංවතුර තත්ත්වයක් මතුව තිබෙනවා. අග්‍රාමාත්‍ය කාසි මජාලිවා ප්‍රකාශ කර තිබෙන්නේ පාර්ලිමේන්තුවේදී එල්නීනෝ තත්ත්වයක් නිසා මෙම තත්ත්වය ඇතිව ඇති බවයි. ඒ අනුව මාර්ග ඇතුළු පාලම් පාසල් සියල්ලම දරුණු ගංවතුර තත්ත්වය යටතේ විනාශය වෙලා තිබෙනවා. මේ වෙද්දි ගංවතුර තත්ත්වය නිසා පාසල් සියල්ල වසා දමා හදිසි සේවා පමණක් ක්‍රියාත්මක වෙමින් පවතිනවා. ඒ අනුව එහිදී විශේෂ ප්‍රකාශයක් කරමින් දේශපාලන නායකයා සඳහන් කර තිබෙනවා බොහෝ නගරවල ඉතාමත්ම අවදානම්කාරී නායාම්‍ය තත්ත්වයන්ද මේ වන විට මතුව ඇති බවයි. ඒ වගේම 51,000කට ආසන්න වුණු නිවාස රැසක්ම මෙයින් හානියට පත්ව ඇති බවටයි තොරතුරු වාර්තා වන්නේ. නැගෙනහිර අප්‍රිකානු රාජ්‍යයක් වන ටැන්සානියාව අධික වර්ෂාපතනයට ලක්වන රාජ්‍යයක්. විශේෂයෙන්ම බුරුන්ඩි සහ කෙන්යා රාජ්‍යයන් ගත් විටද ඒවාද එම බලපෑම ලෙසම බලපානවා. සඳුදා වන විට කෙන්යා රාජ්‍යයේද 35 දෙනෙකු ගංවතුර තත්ත්වය නිසා මරණයට පත්ව තිබෙනවා. ඒ වගේම නයිරෝබි සහ මාතාරේ කියන නගර බොහෝමයකම මේ වන විට ගංවතුර තත්ත්වයන් පවතිනවා. කෙන්යානු ජනාධිපති විලියම් රූටෝද මේ වෙද්දී මල්ටි ඒජන්සි ෆ්ලඩ් රෙස්පොන්ස් එකක් නැත්නම් කලාප කිහිපයකටම බලපාන තිබෙන ගංවතුර පිළිබඳ ඔවුන්ද විශේෂ අවධානයක් යොමු කර තිබෙනවා. කෙසේ වෙතත් අපගේ ප්‍රාර්ථනය කුමන රාජ්‍ය වුවත් මේ වැසි සහිත කාලගුණය නිසා පීඩාවට පත් ජනතාවට ඉතා ඉක්මනින් සහනයක් ලැබේවා, මරණ තවත් අඩුවේවා කියන කාරණයයි. දැනට වාර්තා වුණු මරණ සංඛ්‍යාව 155.